constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ඇමති මාරුව නාට්‍ය ආණ්ඩුවේම ඇමතිවරු කියන විදිහට නම් විකට නාට්‍ය දැන් අවසන් වී තිබෙනවා. ජනාධිපතිතුමා පැවසුවේ ඡන්දෙන් පස්සේ ආර්ථිකය මගේ අතට ගන්නවා මං රැඩිකල් වෙනසක් කරනවා කියලා. දැන් අන්තිමට මොකද වුනේ? ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන සියලුම අමාත්‍යාංශ තවමත් තියෙන එක්සත් ජාතික පක්ෂය ඇතේ. නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මේක හරියට කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වාගේ වැඩක් තමයි. ඡන්ද කාලේ අපි දැක්කා අගමැතිතුමාට පුන පුනා බැංකු හොරා කිව්වා. ඊයේ මොකද වුනේ? හොරුවල්ලන පොලිසිය බැංකු හොරාට බාර දීලා. මීට වඩා හොඳයි නරියෙකුට කුකුල්ලු බාර දුන්නා නම් බැඳුම් කර වංචාව පිළිබඳ යුක්තිය ඉටුවීම ඊයෙන් අවසන් කියන එක අපි රටට කියන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ දරදිය ඇදලා නියෝජ්‍ය ඇමති ධූරවත් අඩුම ගන්න ලැබේවි කියලා විශ්වාස කරපු තරුණ මන්ත්‍රීවරු අසහනයට පත් වෙලා තියෙනවා. එජාපයේ දෙවෙනි පිපිරීමක් අතළඟය. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව යළි කරලියට ගෙන ආ යුතුයි. එහෙම ගේනවා නම් අපි අත්සන් කරන්න ලෑස්ති කියන පණිවිඩය මේ වෙනට එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගෙන් අපිට පණිවිඩ ලැබෙමින් තිබෙනවා. අජිත් පී පෙරේර ඇමතුමාට බලවත් අසාධාරණයක් නෙවුනේ. අර්ජුන් ඇලෝසියස් එක්ක දුරකථන සාකච්ඡාවල යෙදුණු බවට චෝදනාවක් තිබියේදී අර්ජුන් ඇලෝසියස් හිරේයින් අතරේ හිරේ බාර ඇමතිවරයා බවට අජිත් පී පෙරේර ඇමතුමා පත් කරනවා. අර්ජුන් ඇලෝසියස් බලා ගන්න අජිත් පී පෙරේර ඇමතුමාට බාර දුන්නා වගේ වැඩක් නේ. ඉතින් අගමැතිතුමායි කරපු වැඩේ මං හිතන්නේ අජිත් පී පෙරේර ඇමතුමාගේ කීර්තියට ලොකු හානියක් වුණා. එතුමා ඒක නිවැරදි කරගන්න උත්සාහ කරනවා ඇති. මේක මම හිතන්නේ තරහට කරපු වැඩක්. හොරෙක් කිව්ව කෙනෙකුට පොලිසියක් බාර දුන්න ප්‍රථම වතාව. ඒ අගමැතිතුමාට එක පැත්තකින් විධිමත්ව පරීක්ෂණයක් කරනවා නම් කරන්නත් පුළුවන්. ඇයි මේ හොරකම හොඳට මල්ලන්න පුළුවන් කියලා තමයි ඇමතිවරයා දන්නවා හොරකම වෙච්ච විදිය. අර්ජුන් මහේන්ද්‍රන් හොයාගෙන මිසක් ලංකාවේ පැත්ත පළාතේ එන්න එපා කියලා අගමැතිතුමාව සිංගප්පූරු පටවන එක තමයි ජනාධිපතිතුමා මේ වෙලාවේ කරන්න ඕනි. එහෙම කළොත් ජනාධිපතිතුමා තව ප්‍රශ්නයක් විසඳෙනවා. දැන් ජනාධිපතිතුමාට වුණාවක් තියෙනවා අගමැතිතුමා ඉවත් කරන්න. බැරි වෙලා නේ ඉන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් හොයාගන්නකන් ලංකාවට එන්න එපා කියලා සිංගප්පූරු යවාගත්තොත් ජනාධිපතිතුමාට පුළුවන් අලුත් අගමැති කෙනෙකුත් පත් කරගන්න.